Namo tassa bhagavato arahato sammā sambuddhassa. E bhagyavattu arahattu siyaloma lova singe āmisa pūjā patipatti pūjāvam labīmata sudusu o මහා කාරුණික බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 41 වෙනි ලෝසක ජාතක දේශනාව යෝ අත්ත කාමස්ස හිතානුකම්පිනෝ ඕවජ්ජමානෝන කරෝති සාසනං අජියාපාදමෝලුබ්බ මිත්තකෝවිය සෝචතිති. වැඩ කැමැතිව හිතවත් අනුකම්පා කරන්නෝගේ වචනය අවවාද කරන්නේ නමුදු යමෙක් නොකරයිද? එළුදෙනගේ පාදෙහි එල්බගත් මිත්තකමෙන් ශෝක කරයි. මේ ලෝකේ නොඑක් දෙනාට නොඑක් දේවල් ලැබී තියෙනවා. ඒ ලැබුණු සත්වයන් අතර සමහර කෙනෙක් තමන්ට කිසිවක් ලැබුණේ නැහැ කියා, තව කෙනෙක් තමන්ට බොහෝ දේවල් ලැබුණා කියා සිතනවා. ඒ වගේම යම් දේවල් ලැබීම හා නොලැබීම වාසනාව ලෙසත් යම් යම් දේවල් ලැබීම හා නොලැබීම අවාසනාව ලෙසත් ලෝසතුන් අදහස් කරනවා. ඒ කෙසේ හෝ වේවා යම් යම් දේවල් ලැබීම වාසනාවක් ලෙස සලකන කල එයන්සෙන් බලන කල යම් කිසි සත්වයෙක්ට මොනතරම් දේවල් ලැබුණත් පරම දුර්ලභ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය ආශ්‍රය කරන්න සේවනය කරන්න එහි උණුසුම විඳගන්න ලැබෙන්නේ නැත්නම් ඔහු සැබෑම අවාසනාවන්තයෙක්. සැබෑම වාසනාවන්තයෙක් වෙන්නේ මේ තෙරුවන තුළ පවතින උතුම් වූ ගුණ සුවඳ විඳගන්න ලැබෙන අයට විතරයි. ඒ උතුම් වූ තෙරුවන් තුළ පවතින ගුණ සුවඳ මේ මොහොතෙත් විඳගන්න. ඒ කියන්නේ සැබෑම බුදුරජාණන් වහන්සේ වන මේ ධර්මයේ පහස තුළ මේ මොහොතේදීත් කිමිදීමට තරම් වාසනාවක් උදා කරගත්ත වාසනාවන්ත පින්වත්නි, අපි දැන් සෝදානම් වන්නේ මෙලොවට පහළ වී වදාලා වූ අති උත්තමනීය පුජ්‍යලයාණන් වන සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ. තවත් එක් අතීත දී ප්‍රවතක තොරතුරු විමසා දැනගන්න. මේ විදිහට උන්වහන්සේගේ ජීවිතයේ තොරතුරු විමසා දැනගැනීම තමයි අපේ ජීවිතයට ලැබෙන මහත්ම වූ ආලෝකය. හොඳින් ශ්‍රවණය කරොත් අපේ ඉන්ද්‍රිය බලානුව සියලු කෙලෙසුන්ගෙන් මිදීමට, එහෙම නැත්නම් යම් තරමක් හෝ මිදීමට ඒ ඉන්ද්‍රියන් මෝරා තිබෙන ආකාරයට කෙලෙසුන්ගෙන් මිදීමට හැකි මහත් වූ සංවේගය උපදවන උතුම් ජාතක දේශනාවක් තමයි අපි දැන් ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. නමින් ලෝසක ජාතක දේශනාව. ගාථාව අර්ථය අපි දැනගත්තා. ඒ ගාථාවට අදාළ වචනාර්ථයත් මේ මොහොතේදී තව ටිකක් විමසා බලමු. ප්‍රකාශ වුණා අත්ථ කාමස්සාති. ඒ අර්ථය තමයි අභිවෘද්ධිය කැමිතවන්නහුගේ හිතානු කම්පිනෝති.
හිතවත්ව අනුකම්පා කරන්නාගේ ඕ අජ්ජමානෝති මොලොක්කෝ හිතවස්සිතින් අවවාද දෙනු ලබන්නේ. එහෙම කරන කාලයේහි නකරෝති සාසනං, යම් කිසි කෙනෙක් ඒ උපදෙස් පිළිපදින්නේ නැත්නම් ඒ අවවාද සඳහා කීකරුවන්නේ නැත්නම් එහෙම අවවාද දෙනවට කැමැතිවන්නේ නැත්නම් ඔහුට මිත්තකෝවිය සෝචතීති, මේ මිත්ත වින්දක කියන පුජ්‍යලයා එළුදෙනෙක්ගේ පාදය අල්ලගෙන සෝකයට පත්තුනේ යම්සේද වෙහෙසට පත්තුනේ යම්සේද අන්නේ ආකාරයට හැමදාම සෝක කරන්න වෙනවා කියන අර්ථය තමයි මේ ගාථාව තුළ ඒ වචන තුළ සැඟවිලා තිබුණේ. පින්වතුනි, ඒ ගාථාව තුළ පැවතුන වචන විමසා බලනකොට රසවත් කතන්දරයක් මතුවෙන බව පේනවා. එළුවෙක්ගේ කකුල අල්ලගත්ත පුජ්‍යලයේ අවවාද දෙන උතුමෙක් අවවාද පිළිපදින්නේ නැති දඩක්බර තැනැත්තෙක්. කවුද මේ අවවාද දෙන්නේ? කවුද අවවාද පිළිපදින්නේ නැත්තේ? කවුද මේ එළුදෙනෙක්ගේ පාදය අල්ලගෙන ඒ නිසා වෙහෙසටපත් උනේ? අපි මේට විමසලා බලමු. පින්වත්නි, මුලින්ම අපි මෙහි වර්තමාන කතාව විමසන්ට ඕනේ. වර්තමාන කතාව විමසා බලනකොට මෝහන්දකාරයට සරත් සූර්යා බඳු වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමෙහි වාසය කරන කාලේ ලෝසකතිස්ස කියන ස්වාමීන් වහන්සේ අරභයා තමයි මේ ජාතක දේශනාව සිද්ධ කළේ. අටුවාවත් සමග විමසා බලන නිසා අටුවාවට අනුව අපට මුලින්ම දැනගන්න වෙනවා මේ ලෝසකතිස්ස ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද කියලා. මේ ලෝසකතිස්ස ස්වාමීන් වහන්සේ ගැන ජාතකට්ට කතාවේ සඳහන් වෙන්නේ ලැබීමෙන් තොර වූ, තමන් ඉපදිච්ච දීවර කුලය විනාශ කරන්න ඉපදිච්ච කෙනෙක් හැටියට. නැත්නම් ඒ දීවර කුලයට මහත් වූ අලාභයක් විනාශයක් කරපු කෙනෙක් හැටියට. පින්වතුනි, ඒ ජාතකට්ට කතාව අනුව අපි ලෝසකතිස්ස ස්වාමීන් වහන්සේගේ උප්පත්ති කතාව දැනගෙන ඉමු. පින්වතුනි, මේ ලෝසකතිස්ස ස්වාමීන් වහන්සේගේ උප්පත්ති කතාවට අනුව යම් භවයක උන්වහන්සේ කලින් හිටියානම් එයින් චුත වෙලා නැත්නම් එයින් මිය ගිහිල්ලා කොසල් රට එක් දීවර කුලයක මේ ලෝසක කියන දරුවා පිළිසිඳ ගන්නවා. පිළිසිඳ ගත්තානම් මේ දීවර කුලයේ එදා පටන් පින්වත්නි මේ දීවර කුලයේ ඉන්නේ දහසක් ඒ පවුල්වල ඇත්තෝ දැල් අරගෙන ගංගාවලට ඒ ඇලදොල වලට මාළු අල්ලන්න යනවා කලින් වගේ. හැබැයි මේ ලෝසක කියන දරුවා ඒ දීවර කුල දහසට ඇත් එක් කුලයක පිළිසිඳ ගත්ත දවස ඉඳන් වෙනදා වගේ නෙමෙයි. කුඩ මස්සෙත් තරම්වත් පුංචි මාළුවෙක්වත් නොවුන්නට ලැබෙන්නේ නැහැ. මේ ගම හත්වාරයක්ම ගින්නට පිච්චෙනවා. රජතුමාගෙන් හත්වාරයක් දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. මේ විදිහට අනුක්‍රමයෙන් මේ ගම ඉතාම දුප්පත් බවට පත් වෙනවා. ඉතින් දීවරයෝ කල්පනා කරනවා ඉස්සර අපට මේ තරම් කරදර ආවේ නැහැ. අනිවාර්යයෙන්ම අපි අතර පිළිසිඳ ගත්ත දරුව අතර මහා කාලකන්ණියෙක් ඉන්නවා. ඒක නිසා මේක අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ කවුද මේ කාලකන්ණි දරුවා කියලා දැනගන්න ඕනේ කියලා කල්පනා කරලා උපායක් වශයෙන් මේ දීවර කුල 1000 500 වශයෙන් දෙකට බෙදෙනවා. මේ කුල 500 බෙදුණානේ. දැන් මේ බෙදිච්ච කුල 500 අතර ලෝසක කියන ඒ දරුවා පිළිසිඳගත්ත මව ඉන්න ඒ කුල 500ට බොහොම අවාසනාවන්තයි. එයින් වෙන්ෙච්ච අර කුල 500ට ටිකින් ටික නැවත නැවත මේ දියුණුවමයි ළඟා වෙන්නේ. ඒ නිසා කල්පනා කරනවා මේ ලෝසක තිස්ස කියන ඒ දරුවා පිළිසිඳගත්ත මෑණියෝ ඉන්න 500ක් වූ කුල අතර ඒ පිරිස කල්පනා කරනවා අපි අතර තමයි කාලකන්‍ය ඉන්නේ. එහෙනම් අපි නැවත දෙකොටසකට බෙදෙමු. මේ විදිහට පින්වත් 250 වසෙන් බෙදිලා ඔහොම ඔහොම බෙදිලා අවසානයේදී පවුල් දෙකයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ මේ ලෝසක තිස්ස දරුවා පිළිසිඳගත්ත මව ඉන්න පවුලයි සහ අනිත් පවුලයි.
ඉතින් ඒ පවුලත් දෙකට බෙදෙනවා. අනිත් පවුලට එතැන් පටන් දියුණුවක් ලැබෙනවා. මේ ලෝසක තිස්ස කියන දරුවා පිරිසිඳගත්ත කුලයට බොහෝම කරදරයි. ඉතින් ඒ මෑණියෝ දැනගන්නවා මේ දරුවා නිසා තමයි මෙච්චර කරදර අපට විඳින්න සිද්ධ වුනේ. ඉතින් මේ විදිහට ඒ ගැබ මෝරලා මේ දරුවා බිහි කරනවා. කවුරුන් තමන්ගේ දරුවන්ට හානි කරත් වෙනස්කම් කරත් මවකට බෑ දරුවෙට වෙනස්කම් කරන්න. ඉතින් මේ මවත් ඒ නිසා කොච්චර කරදර තිබුණත් පින්වත්නි මේ දරුවාව අහක දාන්නේ නැතුව පුළුවන් ආකාරයෙන් පෝෂණය කරනවා. නමුත් මවටත් හැමදාම මේක කරන්න බෑ. මේ දරුවාට අවුරුදු 5ක් 6ක් පිරෙනකොට මේ මෑණියෝ කල්පනා කරනවා මොහු නිසා මටත් කරදරයි. මටත් මේ විදිහට ගියොත් එහෙම ආහාර නැතුව මියන්න සිද්ධ වෙනවා. මේ දරුවාගේ නොලැබීම දැන් මොහුට ඇවිදලා කරලා සිංගමනක් හරි හොයාගන්න පුළුවන්. ඉතින් මේ මෑණියෝ දැන් සිංගමනේ ජීවත් වෙන්නේ. ඉතින් මේ මෑණියෝ දවසක් මේ දරුවට කියනවා ඒ හිඟන කබල අතර දීලා දරුව අර අසවල් ගෙදෙට්ට ගිහිල්ලා යම්කිසි දෙයක් ඉල්ලගෙන එන්න. මේ විදිහට කියලා ඔහු පිටත් කරන මේ මෑණියෝ දරුවා එන්න කලින් මෙතනින් පලා යනවා. ඔහු ඇවිත් බලනවා තමන්ගේ මෑණියෝ නැහැ. දැන් අසරණයි. සියලු දෙනාම තමන්ව දාලා ගිහිල්ලා බොහෝම දුකටපත් වෙලා තන තන ඇවිදින් කාලය ගත කරනවා. නාන්නේ නැහැ, ඉන්න තැනක් නැහැ. හරියට පාංශු පිසාචයෙක් වගේ, ප්‍රේතෙක් වගේ. හරියට කන්න බොන්න දෙයක් නැහැනේ. ඉතින් මේ දරුවා දවසක් භාජනයක් හොදලා ඒ විහි කරපු තැනක ඒ ඉඳුල් විහි කරලා තියෙන්නේ. ඒ ඉඳුල් වල තිබිච්ච මේ බත්තට අහුල අහුල කමින් ඉන්නවා. ඔය වෙලාවේ පින්වත්නි දම්සෙනෙවි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය වීදිය පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට මේ බත්තට අහුලමින් කන මේ දරුවා දැකලා මහත් වූ අනුකම්පාවක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට උපදිනවා. ඉතින් බොහෝ මෙස්සිතින් මේ ළඟ ගමක දරුවේ පින්නති කියලා හිතලා මේ දරුවට කතා කරනවා ළඟට එන්න කියලා. මොහොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් ඉන්නවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, "දරුව, ඔබ කොයි ගමේද? ඔයාගේ ගම කොහෙද?" මේ විදිහට අහුවාම කියනවා, "ස්වාමීනි, මට එහෙම දැන් ගමක් නැහැ. දෙමාපියත් මාව දාලා ගියා. දැන් මං අසරණ වෙච්ච කෙනෙක්. මට සලකන්න කෙනෙක් නැහැ." සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, "ඉතින් දරුව කැමති නැද්ද පැවිදි වෙන්න?" "අනේ ස්වාමීනි, කොච්චර දෙයක්ද? නමුත් මං වගේ අසරණෙක් පැවිදි කරන්නේ කවුද?" "දරුව, මං ඔබව පැවිදි කරන්නම්." ඉතින් කරුණාවෙන් පිරිච්ච ළයමන්ට ලක් ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දරුවව අතින් අල්ලගෙන ජේතවනාරාමයට එක්කන් ගෙහිල්ලා තමන්ගේ අතින්ම මේ දරුවව නාවලා පිරිසුදු කරලා දරුවට ආහාර ආදී ලැබෙන්නත් කටයුතු සලස්සලා මේ දරුවව පැවිදි කරනවා. දැන් අවුරුදු 7යි. පින්වත් මේ සත්හයිදරි ලෝසක තිස්ස පොඩි ස්වාමින් වහන්සේ මේ විදිහට කාලය ගත කරනවා. කවදාවත් කුස පිරෙන්න ආහාරයක් නම් ලැබෙන්නේ නැහැ. පැවිදි වුණා කියලා ඒ කොච්චර පින්ඩපාති ගියත් දානයක් නම් ලැබෙන්නේ නැහැ පින්වත්නි. කුස පිරෙන්න සුදුසු වයසෙ ලැබෙනවා උපසම්පදා වෙන්න. ඒ කියන්නේ 20 අවුරුදු 20 මේ ස්වාමීන් වහන්සේ උපසම්පදා බවට පත් වෙනවා. නමුත් පෙරසේමයි කිසි වෙනසක් නැහැ මේ සිව්පස ලාභෙහි. ඒ කියන්නේ විශේෂයෙන් මේ ආහාර ලැබෙන ක්‍රමේ නම් කිසිම වෙනසක් නැහැ. මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියාම ඒ දායක පිරිස එක කැඳ හැන්දක් බෙදනකොටම ඒ දායක පිරිසට පේනවා මේ ස්වාමීන් වහන්සේගේ පාත්‍රය මුව මිට දක්වාම පිරලා තියෙන්නේ කියලා. ඒ නිසා මිනිස්සු ඊළඟට එනේ ස්වාමීන් වහන්සේට තමයි දාන බෙදන්න පටන් ගන්නෙ. ඒ කැඳ ආදිය බෙදන්න පටන් ගන්නෙ. ජාතක පුතේ සඳහන් වෙනවා සමහර විට ඒ කැඳ, ඒ බෙදෙන අවුලපත්ය කියන්නේ මේ කැවිලි පළතුරු ආදිය භාජන වලින් චුට්ටක් බෙදපු ගමන් අතුරු දහන් වෙනවා කියලා. ඒ තරම්ම අකුසලයක් තමයි මේ ස්වාමීන් වහන්සේට දැන් මේ විපාක දෙමින් යන්නේ. කොහොම හරි ඉතින් මේ විදිහට කාලය ගත වෙනවා.
මේ ස්වාමීන් වහන්සේත් මේ විදිහට ඉතාම දුක්ඛිතව තමයි කාලය ගත කරන්නේ මේ ආහාර සම්බන්ධයෙන්. කොයි හැටි වුණත් පින්වත්නි, මේ ස්වාමීන් වහන්සේ මේ ශාසනයෙන් ලබා ගන්න ඕන උතුම්ම ඵලය ලබා ගන්නවා. සව් කෙලිසුන්නසා මහා රහත් භාවයට මේ ස්වාමීන් වහන්සේ පත් වෙනවා සාදු කියලා අනුමෝදන් වෙමු. ඉතින් ඒ වගේ උතුම් තත්ත්වයකට පත් වෙන්න කොයිතරම් ඒ දානීය සම්බන්ධයෙන් අකුසලයක් තිබුණත් මේ ස්වාමීන් වහන්සේට පුළුවන් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ දැන් බොහොම මහලුයි. ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේ දැන් මහලුයි. පිරිනුවම් පාන දිනයත් ළඟයි. සාරිපුත්ත මහරහතන් වහන්සේට දැන් මේ ස්වාමීන් වහන්සේ අද පිරිනුවම් පානවා කියලා වැටහෙනවා. ඒ නිසා ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා, ලෝසක තිස්ස ස්ථවීරයන් වහන්ස, අද මාත් එක්ක පිණ්ඩපාතයක්, අදවත් ඔබට කුස පිරෙන ආහාරයක් ලබල දෙන්න ඕනි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝසක තිස්ස ස්ථවීරයන් වහන්සේ සමග පිණ්ඩපාත වඩිනවා. පින්වත්නි, මේ සවැත් නුවර කියලා කියන්නේ කෝටි ගාණක් මඟඵලලාභී උපාසකවරු ඉන්න නගරයක්. නමුත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට එදා වැඳීමක්වත් අඩුම තරමින් ලැබෙන්නේ නැහැ. ආහාර ටිකක් කෙසේ වෙතත් කිසි කෙනෙකුගෙන් වැඳීමක්වත් ලැබෙන්නේ නැහැ. වෙනදාමනේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු පොරකමින් තමයි දානේ බෙදන්නේ. ඒ තරම්ම උන්වහන්සේ දන්නවා, උන්වහන්සේ අඳුනනවා. බුදුරජාණන් වහන්සේට පස්සේ මේ ශාසනයේ සිව්පසේ ලැබීමට සුදුසුයි කියලා බුදු පියාණන් වහන්සේගේ මුවින්ම දේශනා වුණේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. නමුත් පින්වත්නි, මේ සියල්ල බොහෝ උපාසකවරු දන්නවා වුණත් එදා කිසි කෙනෙකුගෙන් වැඳීමක්වත් මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ලැබුණේ නැහැ. මේ ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේගේ අකුසලයේ නිසා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා, ලෝසක තිස්ස ඔබ ගිහිල්ලා ආසන ශාලාවේ ඉන්න, දාන ශාලාවේ ඉන්න, මම ඔබට දාණය එවන්නම් කියලා. ඉතින් මේ ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේව පිටත් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. කිසිම අඩුවක් නැතුව ඉතාම ප්‍රණීතව දාණය ලැබෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතාම් ප්‍රණීතව ඒ ලැබිච්ච දාණයෙන් පිරිච්ච පාත්‍රයක් එක්තරා පුජ්‍යලයෙකුට දීලා කියනවා, මේ ලෝසක තිස්ස ආංගර අතවල්තන ඇති, ඔහුට ගිහිල්ලා මෙන්න මේක දෙන්න කියලා. නමුත් අකුසලයක බලවත්කමක මහත ඒ පුජ්‍යලයට මගදි සිතක් පහළ වෙනවා, ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේ පිළිබඳව මතකයක් ඇති වෙන්නේ නැහැ, මේ ආහාරය මම අනුභව කරන්න ඕන කියලා. ඔහු විසින් එය ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේට ගෙනihin නොදී මඟදීම අනුභව කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තිතින් ආසන ශාලාවට වඩින වෙලාවේ අර ස්වාමීන් වහන්සේ පැමිණිලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරනවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එදින ඉඳගෙන අහනවා, ලෝසක තිස්ස ඔබට දාණේ ලැබුණද? ස්වාමීන්, දාණේ ලැබුණේ නැහැ. මහා සංවේගයක් සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇති වෙනවා. වෙලාව සලකා බලනකොට තේරෙනවා දැන් නැවත පිණ්ඩපාත වඩින්න වෙලාවක් නැහැ කියලා. දාණය වළඳන වෙලාව අවසන්. ඉතින් ඒක නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ කොසල් රජතුමාගේ මාලිගාවට වැඩම කරනවා චතුමඳුර ටිකක්වත් ලැබගන්න අදහසින්. කොසල් රජතුමත් පාත්‍රය අරන් වඩිනකොට දන්නෝ මොනවා හරි ආහාරයක් තමයි මේ වෙලාවේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආහාර ගන්න වෙලාව ඉක්මලා තියෙන නිසා කොසල් රජතුමා තේරුම් ගන්නවා චතුමඳුර වගේ දෙයක් තමයි අවශ්‍ය කරන්නේ කියලා. මේ පාත්‍රය අරගෙන හොඳට සුවඳ පැනින් දෝවණය කරලා චතුමඳුර වලින් පුරවලා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරනවා. මේ චතුමඳුර පාත්‍රේ ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේට අරගෙන යන්න දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සූදානම. ඉතින් උන්වහන්සේ රජතුමාට අනුමෝදන් කරලා මේ පාත්‍රයත් අරගෙන ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා, ඇවැත්නි ලෝසක තිස්ස, මේ පාත්‍රය මගේ අතේ තියෙද්දිම ඔබ ආහාර ගන්න කියලා.
නමුත් ලෝසකතිස්ස ස්වාමීන් වහන්සේ මෙයට මැලි වෙනවා. මොකද දම්සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රය ඒ වගේම උන්වහන්සේගේ අතේ තියෙන්නේ. එහෙම තේදි මං කොහොමද ආහාර ගන්නෙ? නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් මතක් කරනවා ලෝසකතිස්ස ඔබ මේ පාත්‍රය අතට ගත්තොත් එහෙම නැත්නම් මගේ අතින් මේ පාත්‍රය ඉවත් වෙනොත් මේ සියලුම චතුමඳුර අතුරුදහන් වෙනවා. ඒ නිසා ඔබ මගේ අතේ තියෙද්දිම මේ චතුමඳුර අනුභව කරන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආර්ය ඉරදී නිසා කොච්චර ගත්තත් චතුමඳුර අවසන් වෙන්නේ නැහැ. ඒ ලෝසකතිස්ස මහරහතන් වහන්සේ පින්වත්නි අනේ අන්න එදා විතරයි ජීවිතයටම කොසපුරා ආහාරයක් ලැබුවේ. ඒ ආහාරයක් නෙමේ චතුමඳුර. ඉතින් පිරිනුවන් පාන දවසනේ උන්වහන්සේ එදින පිරිනුවන් පා වදාලා බුදු පියාණන් වහන්සේත් ඒ දේහය බැහැර කරවලා ආදාහනය කරවලා උන්වහන්සේගේ අස්ථීන්ගෙන චෛත්‍යයක් බඳවන්න නියම කළා. හවස් කාලයේ පින්වත්නි දම්සභා මණ්ඩපයේ රැස්වෙච්ච භික්ෂූන් වහන්සේලා මෙන්න මේ ලෝසකතිස්ස ස්වාමින් වහන්සේ පිළිබඳව කතා වෙමින් ඉන්නවා. අනේ බලන්න මේ ලෝසකතිස්ස ස්වාමින් වහන්සේ කොයිතරම්නම් අකුසලයකින් යුක්ත කෙනෙක්ද? මේ වගේ ස්වාමින් වහන්සේ නමකට රහත් ඵලය නම් කොහොම ලබන්නේද? කවද ලබන්නේද කියලා. ඔය වෙලාවේදී පින්වත්නි මහා කාරුණික බුදු පියාණන් වහන්සේ මහත් වූ බුද්ධ තේජසින් ධම්සභා මණ්ඩපයට වැඩම කරලා ඒ විසිතුරු කරපු බුද්ධාසන මස්තකයේ වැඩ ඉඳමින් මේ භික්ෂූන්ගෙන් ඉමසනවා. මහණෙනි කුමන කතාවක්ද මාගේ පැමිණීමෙන් නැවතුනේ? ස්වාමිනී අපි මේ ලෝසකතිස්ස ස්වාමින් වහන්සේ ගැනයි කතා කරේ කියලා ඒ තමන් විසින් කරමින් හිටපු කතාව බුදු පියාණන් වහන්සේට සැලකරහම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔය ලෝසකතිස්ස තමන්ගේ ඒ ආහාර ආදී ප්‍රත්‍යයන්ගේ නොලැබීමත් ආර්ය වූ මාර්ගඵලය ලැබීමත්, ඒ කියන්නේ රහත් ඵලයේ ලැබීමත් තමන් විසින්මයි සිද්ධ කරගත්තේ. තමන්ගේම කර්මයක් තමයි කියලා මේ අතීත කර්මය දේශනා කරනවා. අතීත කර්මීම සබලද්දි මේ විදිහට දැනගන්න පුළුවන්. ඉස්සර කාලයේ පින්වත්නි මේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලය, ඔය කාලයේ පින්වත්නි එක්තරා උපාසක මහත්මේ බොහෝම සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට විහාරයක් කරවලා දීලා ඒ විහාරයේ දැන් මේ භික්ෂූන් වහන්සේව තබාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් උපස්ථාන කරමින් ඉන්නවා. මේ භික්ෂූන් වහන්සේත් පින්වත්නි බොහොම සිල්වත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පුරුදු කරපු භික්ෂූන් වහන්සේ නමක්. ඉතින් මේ විදිහට කාලය ගත වෙන අතරේ මේ විහාරයට වඩිනවා පින්වත්නි එක්තරා රහතන් වහන්සේ නමක්. ඉතින් විහාරයට ඒ වඩින භික්ෂූන් වහන්සේ විහාරයට වඩින්නට කලින් අතරමඟදී මේ විහාරයේ ප්‍රධාන උපාසක මහත්මයා මේ මහරහතන් වහන්සේව ඒ ඉරියව් වලින් පැහැදිලා තමන්ගේ ගෙදරට වඩම්මවලා දානේ පූජා කරනවා. පූජා කරලා ස්වාමීනි මේ ළඟ විහාරයක් තියෙනවා, ඒ විහාරයේ වැඩ ඉන්න. මම හවස ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ සපුතු කිමසා බලන්නම්, ස්වාමීන් වහන්සේ සමග මට කතා කරන්න ඕනේ කියලා ප්‍රකාශ කරනවා. මොකද ඒ වෙලාවේ හැටියට රහතන් වහන්සේගෙන් ඉතාම කෙටි ධර්මාවාදයක් තමයි ලැබුණේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් මේ උපාසක මහත්මයාගේ ගෙදර ඒ දානය වළඳලා මේ විහාරස්ථානයට වැඩම කරනවා. විහාරස්ථානයට වැඩම කරලා එහි සිටින ස්ත්‍රීර භික්ෂූන් වහන්සේ වන්දනා කරලා දුසු ආසනයක වැඩ ඉන්න වෙලාවේ මේ ස්ත්‍රීරයන් වහන්සේ අහනවා, ඇවැත්නි ඔබ දවල්ට දානේ වැළඳුවාද? ස්වාමිනී එසේය. කොහෙන්ද වැළඳුවේ? අර අසවල් උපාසක මහත්මයා ගෙදර කියලා කිව්වහම මේ ස්වාමීන් වහන්සේ කොච්චර අනිත්‍ය දුක්ඛනාත්ම වැඩුවත් ක්ලේශයන්ගේ බලවත්කමක මහත ගුණමකුකමක් ඇති වෙනවා. මේ විදිහේ සංවර කෙනෙක්ව මේ විහාරස්ථානයේ නවත්ත ගත්තොත් ඒ උපාසක මහත්මයා තවත් පැහැදෙන්න පුළුවන්, මාත් එක්ක බිඳිනවා කියලා කල්පනා කරනවා. ඉතින් මේ රහතන් වහන්සේ තමන්ට ඉන්න කුටියක් ඉමසලා ඒ කුටියට වැඩම කරලා කුටිය සුද්ධ පවිත්‍ර කරගෙන
තමන්ගේ ඒ ශරීරය පිරිසිදු කරගන්න ආදී ඒ කටයුතු කරගෙන මේ ස්වාමීන් වහන්සේ දැන් කුටියට වෙලා ඉන්නවා. හවස් කාලය රූපාසක මහත්මයා තෙල් මල් ආදී දේවල් රැගෙන විහාරස්ථානයට පැමිණලා මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේගෙන් කලින් ඉඳන් ඉන්න ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. අද ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩියා නේද? ඒකෝ ඒ ස්වාමීන් වහන්සේ. ආංග රසවල් කුටියේ ඉන්නවා කියලා කිව්වහම මේ උපාසක මහත්මයා ගිහිල්ලා අර රහතන් වහන්සේ සමග බොහෝ වෙලාවක් ධර්ම කතාවෙන් කාලය ගත කරලා සවස් කාලේ මේ සිසිල් යාමේ ඒ තෙල් මල් අරගෙන චෛත්‍යයට බෝධියට ගිහිල්ලා බුදුන් ඇඳලා මල් පහන් පූජා කරලා තමන්ගේ නිවසට යනවා. හෙට ඔබ වහන්සේලා දෙනමම මගේ ගෙදර දාණයට වඩින්න ඕනේ කියලා ආරාධනාවකුත් කරලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ රහතන් වහන්සේ සවස් කාලේ මේ විහාරස්ථානයේ ඉන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න ඕනි කියලා යනවා. නමුත් අර මේ භික්ෂුවගේ එහෙම නැත්නම් මේ රහතන් වහන්සේගේ පැමිණීම ගැන ඇතිවෙච්ච නොසිතුරු නිසා මේ විහාරස්ථානයේ නේවාසික ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේ වචනයක්වත් මේ රහතන් වහන්සේ සමග කතා කරන්නේ නැහැ. රහතන් වහන්සේ කල්පනා කරනවා මේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැනේ මම කුලයන්ෙක් කැලේ නැති කෙනෙක් කියලා. ওই විදිහට කල්පනා කරලා හිත යමනාපයක් රහතන් වහන්සේලාගේ ඇති වෙන්නේ නැහැනේ. ඉතින් කිසිදු අමනාපයක් නැතුව කොටියට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ ඒ ඵල සංවාසයෙන් කාලය ගත කරනවා. විහාරස්ථානයේ නේවාසික ස්වාමීන් වහන්සේත් උදේ පාන්දර නැගිටලා ගෙඩියට වෙනද වගේ ශබ්ද නැගෙන ආකාරයෙන් ගෙඩිය හඬවන්නේ නැතුව ගෙඩියට නියපිටින් තට්ටු කරනවා. ඒ වගේම අර රහතන් වහන්සේ වැඩින්න කුටිය ළඟට ගිහිල්ලා කිසිදු ශබ්දයක් නොනගෙන ආකාරයෙන් බොහොම හිමීට නියපිටින් තට්ටු කරනවා. මේ විදිහට කෙනෙකුට නොහැයන අන්දමට ගෙඩියට හා ඒ රහතන් වහන්සේ ඉන්න කුටිය දොරට තට්ටු කරපු මේ නේවාසික ස්වාමීන් වහන්සේ පාත්‍රයක් අරගෙන කලින්ම උපාසක මහත්මයා ගෙදෙට්ට වැඩම කරනවා. උපාසක මහත්මයා අහනවා ස්වාමින් වහන්සේ කෝවර ඊ වැඩපු ආගන්තුක ස්වාමින් වහන්සේ. මම හිතන්නේ උපාසක මහත්මයා අයියේ හොඳට දාන දුන්නානේ. ඒ දානේ වළඳලා දිරව ගන්න බැරුව නිදාගෙන ඇති. මම ගෙඩියටත් ගැහුවා දොරටත් ගැහුවා අවදි කරගන්න බැරි වුණා. උපාසක මහත්මයාත් පැහැදෙන්න ඔය වගේ තැන් වලට ඉන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් උපාසක මහත්මයා තේරුම් ගන්නවා එවන් සංසුන් ඉරියව් වෙති ඒ විදිහේ උතුම් වූ දහම් කතාවෙන් යුතු ස්වාමීන් වහන්සේ වැරදි කෙනෙක් වෙන්න බෑ. මේ පිළිබඳ ඇත්ත තේරුම් ගන්න උපාසක මහත්මයා පැහැදීමේ අඩුවක් කරගන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ දාන වන්දල අවසන් වුණාම මේ පාත්‍රය ඉල්ලගෙන සුවඳ පැනින් සෝදලා ඒට බොහොම ඒ උමනාවෙන් සකස් කරපු රසවත් කිරිබත් වලින් මේ පාත්‍රය පුරවනවා. පුරවලා මේ ස්වාමින් වහන්සේ අතට දීලා කියනවා අනේ ඒ ස්වාමින් වහන්සේ වැඩියොත් මගදී කලන්ත වෙන්නත් පුළුවන්නේ. ඒ නිසා මේ උන්වහන්සේට කිසිදු මහන්සියක් ඇති නොවේවා මේ දානේ උන්වහන්සේට පූජා කරන්න කියලා. මේ ස්වාමින් වහන්සේත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දානේ අරගෙන විහාරස්ථානයට වඩිනවා. වඩින අතරේ කල්පනා කරනවා මේ වගේ රසවත් කිරිබතක් මේ විහාරයේ වැඩ ඉන්න භික්ෂුව වැළඳුව මට මේ භික්ෂුවව බෙල්ලෙන් අල්ලලාවත් ඉවත් කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ කිරිබත ඔහුට දෙන්න හොඳ නැහැ. විසික් කරන්න ඕනේ. කොහෙටද විසික් කරන්නේ? වතුරට දාන්න බෑ. උඩ තෙල් මතු වෙලා පේනවා. මග දාන්නත් බෑ. සත්තු කන්න පටන් ගන්නවා. කවුරු හරි මිනිස්සෙක්ට මේක දුන්නොත් ඒ ප්‍රසිද්ධ වෙනවා. මොකද කරන්නේ කියලා කල්පනා කරමින් ඉදිරියට වඩිනකොට දකිනවා මේ එක්තරා හේනක පත්තු වෙමින් පවතින ගිනි ගොඩක්. ඉතින් එහි අඟුරු ඈත් කරලා මේ කිරිබත ඒ මැදට දාලා අඟුරු වලින් වහලා විහාරස්ථානයට වඩිනවා. විහාරස්ථානයට වැඩම කරලා මේ ස්වාමීන් වහන්සේ හොයනවා කෝවර භික්ෂුව කියලා. රහතන් වහන්සේ පින්වත්නි දාන වේලාවේදී ඒ තමන්ගේ සිරුරු පිරිසුදු කර ගැනීම ආදී කටයුතු කරගෙන නැවත නොඩින අදහසින් පිණ්ඩපාතයේ පිණිස අහසින් වෙනත් ප්‍රදේශයකට වැඩම කරනවා. ඉතින් ස්වාමින් වහන්සේව පේන්නේ නැහැ. විහාරස්ථානයේ නේවාසික භික්ෂුන් වහන්සේ තේරුම් ගන්නවා මේ සාමාන්‍ය කෙනෙක් නෙමේ වැඩම කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම රහතන් වහන්සේ නමක්. මගේ අපිරිසුදු චේතනාව දැනගෙන උන්වහන්සේ කොහෙට හරි වඩින්න ඇති.
දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මං කරගත්තේ බොහෝම අකුසලයක් කියලා දුකටපත් වෙනවා කොච්චර දුකටපත් වුණාද කියනවා නම් පින්වත්නි මේ ශෝකය නිසා මොහුට කිසිදු දවසක නැවත සතුටින් මහණදම් පුරන්න හම්බෙන්නේ නැහැ හිතත් දෙද වෙනවා කයත් දෙද වෙනවා වැඩි කාලයක් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ මනුස්ස ප්‍රේතෙක් වගේ දුක්ඛිතව කාලය ගත කරලා මේ ස්වාමින් වහන්සේ මරණයටපත් වෙලා නරකයේ උපදිනවා සීලේ ආනිසංසයක් වශයෙන් බොහෝ කාලයක් එහෙම නැත්නම් වැඩි වශයෙන් අයහපත් ආත්ම භාවල උපදින්න හම්බෙන්නේ නැහැ නමුත් ඒ කරපු අකුසල් වල බලයෙන් යම් තැනක උපදිනවද ඒ උපදින තැන බොහෝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා ඉතින් ඒ අනුව මේ ලෝසක තිස්ස ස්වාමින් වහන්සේගේ ඒ අතීත ආත්ම භාවයේ අර කාශ්‍යප බුද්ධ ශාසනයේ ඒ කරපු පාපීන් චුත වෙලා නරකයේ ඉපදෙලා අවුරුදු ලක්ෂ ගාණක් ඒ නිරිහි දුක් විඳින්න සිද්ධ වෙනවා නිරිහි කොහොමත් අහරක් නැ අනුභව කරන්න තියෙන දුක විතරයි ඉතින් ඒ විදිහ අවුරුදු ලක්ෂ ගාණ දුක් විඳලා එයින් චුත වෙලා උපදිනවා යක්ෂ ආත්ම භාවයක එක යක්ෂ ආත්ම භාවයක් නෙමෙයි පින්වත්නි පිට ආත්ම 500ක්ම යක්ෂයෙක් කියලා උපදින්න සිද්ධ වෙනවා සීල බලය නිසා පුළුවන් තරම් හොඳ ආත්ම භාවයක් තමයි ලැබෙන්නේ. ඉතින් එක දෙකටම නරකේ ඉන්න වෙන්නේ නැහැ. නමුත් අර කරපු පාපේ පාක වශයෙන් ඒ යක්ෂයෙක් කියලා ඉපදිච්ච ආත්ම 500ේ එකම එක දවසකවත් පින්වත්නි එක දවසක් හැරෙනකොට කුසපුරා ආහාරයක් ලැබෙන්නේ නැහැ. යක්ෂයෙක් කියලා ඉන්නේ ඒ ආත්ම 500 පුරා එකම එක දවසයි කුසපුරා ආහාරයක් ලැබෙන්නේ පින්වත්නි ඒත් අසූචි ටිකක්. ඊට පස්සේ පින්වත්නි නැවතත් ආත්ම 500ක්ම සුනකයෙක් වෙලා උපදින්න මේ පාප කර්ම එපාකෙන් සිද්ධ වෙනවා. සුනකයෙක් වෙලා උපදින ආත්ම 500 දිවත් පින්වත්නි එකම එක දවසක් හැරෙන්න කිසිදු දවසක කුසපුරා ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ පින්වත්නි ඒ බත් වමනයක් වමනය කරපු බත් ටිකක් තමයි ආහාරයට ලැබෙන්නේ. මේ ආත්ම 1000 පුරා යක්ෂයෙක් වෙලා ඉපදිච්ච ආත්ම 500 සුනකයෙක් වෙලා ඉපදිච්ච ආත්ම 500 කියන මේ ආත්ම 1000 පුරාම අවස්ථා දෙකකදී විතරයි කුසපුරා ආහාරයක් ලැබෙන්නේ. එයින් චුත වෙලා කසී රට එක්තරා කුලයක උපදිනවා. පින්වත්නි ඒ කුලයත් බොහොම දුප්පත් කුලයක්. මේ කුලයට මේ පුජ්‍යලයා ඉපදිච්ච දා පටන් කිසිදු දියුණුවක් නැහැ. මේ ජාතක පොතේ සඳහන් වෙනවා නැබෙන් උඩට කැඳවතුර ටිකක්වත් ලැබුණ නෑ කියලා. ඒ කාලේ මොහුට ලැබල තිබ්බ නම තමයි මිත්තවින්දක කියන නම. පවුලේ අය කල්පනා කරනවා මොහු උපදිච්ච දවසේ පටන් මහත් පීඩා ලැබුණ අපට. ඒ නිසා මේ මොහුගේ උපත බොහොම නරක උපතක්. මොහු හිටියොත් අපට මහා කරදරයක් තමයි සිද්ධ වෙන්නේ කියලා කාලකන්‍යා ඵලයන් යන්න කියලා බොහොම පරුස වචනයෙන් බැනලා ඒ වගේම පහර දීලා මොහුව ඒ පවුලෙන් නික්මනවා. දැන් පින්වත්නි යන්න තැනක් නැහැ. බොහොම අසරණයි. කන්න බොන්න දෙයක් නැහැ. මොහු ඇවිදිමින් බරණැස් නුවරට පැමිණෙනවා. ඒ කාලේ පින්වත්නි මේ අද කාලේ ශිෂ්‍යත්ව කියලා හඳුන්වන ඒ ක්‍රමය ඒ විදිහටම ඒ කාලේ ඉගෙන ගන්න වත්කම් නැති ඒ ළමයින්ගේ යහපත පිණිස බරණැස් නුවර වාසී මිනිස්සු ඒ පිනට ඉගෙන ගන්න ක්‍රමයක් සකස් කරලා තිබුණා. තමන් විසින් වියදම් කරවලා ඒ ඉගෙන ගන්න කැමති අයට ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දෙන ක්‍රමයක් සකස් කරලා තිබුණා. ඉතින් ඒ දිසාපාමුක් ආචාර්ය කෙනෙක් වෙලා අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ කාලේ 500ක් මානවකයන්ට සිල්ප උගන්වමින් වාසය කරනවා. මේ මිත්තවින්දකත් බෝධිසත්වයන් වහන්සේ සමීපයට ගිහිල්ලා ඒ ඉගෙන ගන්න කටයුතු කරන්න හදනවා. නමුත් මොහු බොහොම දුෂ්ටයි. අනිත් අයත් එක්ක රණ්ඩු කරනවා. ඒ වගේම කිසිදු සදාචාර සම්පන්න පැවැත්මක් නැහැ. දෙන අවවාදයක් පිළිගන්නෙත් නැහැ. බෝධිසත්වයන් වහන්සේත් මොහුට කතා කරලා කොච්චරවත් අවවාද කරනවා. නමුත් මොහු කිසිදු දවසක ඒ අවවාද පිළිපදින්න අහන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට කාලය ගත කිරීම නිසා මේ සියලු කරුණු වලින් ඔහුගේ ලැබීම තවත් මද වෙනවා. මේ විදිහට මොහු කාලය ගත කරද්දී දවසක් එක් ශිෂ්‍යෙක් එක්ක රණ්ඩුවක් ඇති කරගෙන එතනින් පැනලා වෙනත් පළාතකට යනවා. මෙහෙම වෙනත් පළාතකට ගිහිල්ලා කුලිය වැඩක් කරමින් ජීවත් වෙන මොහු ඒ වාසය කරන පළාතේ එක් දුප්පත් පවුලක ගැහණු කෙනෙක් සමග විවාහ වෙලා
ඔහුට දාව දරුව දෙන්නේ ලැබෙනවා. ඉතින් දරුව දෙන්න එක්ක තමන්ගේ මේ බිරිඳත් එක්ක මේ මිත්තවින්දක දැන් වාසය කරනවා. ඒ ගමේ අය එකතු වෙලා මොහුට ඒ ගමේ ආරක්ෂක තනතුර දෙනවා. ඒ කියන්නේ ඒ ගම් දොරටුවේ ගෙයක් සකස් කරලා ඔහුව මේ ගේ නවත්තලා ඔහුට කුලියක් දෙනවා මේ ගමට ආරක්ෂාව සපයන්න කියලා. ගමට යම් අනතුරක් එනවනම් සතුරු සේනාවක් එනවනම් මේ ආදී දේවල් කලින් දැනුම් දෙන්න කියලා මොහුට පවරලා මොහුට වැටුප් ක්‍රමයක් නියම කරනවා. දැන් මොහු මේ විදිහට ජීවත් වෙනවා. මොහු ගමට ආදාපටන් මේ ගමට හත් පාරක්ම රජතුමාගෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ ගමට තියෙන විලක් ඒ විල හත් පාරක්ම හිඳෙනවා. මිනිස්සු මුලින් හිතන්නේ මේ විලේ කොහි හරි සිදුරක් තිබුණා කියලා. නමුත් පස්සේ කල්පනා කරනවා මේ සියලු ඉපස් සිද්ධ වුණේ මේ මිත්තවින්දකයා ගමට ආදාපටන්. මොහු බොහොම කාලකන්ණියෙක් කියලා කල්පනා කරලා මොහුට පහර දීලා මොහු මේ ගමෙන් පන්නා දානවා. ඉතින් මොහුට යන්න තැනක් නැහැ. මොහු තමන්ගේ බිරිඳත් දරුව දෙන්නත් අරගෙන එහෙම හැවිදිමින් එක්තරා වනාන්තරයකට පැමිණෙනවා. පින්වත්නි, මේ වනාන්තරය අමනුෂ්‍යයන් අරගත්ත මොහොම භයානක වනාන්තරයක්. ඒ වනාන්තරයේ ඉන්න යක්ෂයන් විසින් මොහුගේ බිරිඳත් දරුව දෙන්නත් ආහාරයට ගන්නවා. මොහු තමන්ගේ ඒ සීල බලය නිසා කොහොමරි බේරිලා ඇවිදිමින් පටුන් ගමකට පැමිණෙනවා. පටුන් ගමක් කියලා කියන්නේ පින්වත් මේ නැව් නගින ඒ ස්ථානයක් අවත පවතින ගමක්. ඒ ගම්බීර කියන පටුන් ගමට තමයි මොහු පැමිණෙන්නේ. මොහුට රස්සාවක් නැහැ. ඒ නිසා මොහු ජීවත් වෙන්නට ඒ නැවක කම්කරුවෙක් විදිහට බැඳිලා ඒ නැවක් පිටත් වෙන දිනේ නැවේ කම්කරුවෙක් වශයෙන් දැන් මේ නැවේ නැගිලා ගමන් කරනවා. පින්වත්නි, මේ නැව හත් දවසක් තිස්සේ මුහුදේ ගමන් කරලා හත් වෙනි දවසේ මුහුද මැද ඉද්ද ගැසුව වගේ නවතිනවා. කිසිදු සැලවීමක් නැහැ. නැවේ ඉන්න අය අත්දැකීමෙන්ම දන්නවා, අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා මේ වගේ අවස්ථාවක මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද්ද වුන් කරන්නේ? ඔවුන් තීරණය කරන්නේ. ඔවුන් තේරුම් ගන්නවා මේ නැවේ කාලකන්ණියක් ඉන්නවා. ඒ නිසයි මේ විදිහට අපට සිද්ධ වුනේ. ඒ නිසා ඒ කාලකන්ණියා හොයන්න ඕනේ කියලා ඒ සුපුරුදු ක්‍රමය අනුගමනය කරනවා. මොකද්ද ඒ ක්‍රමය? තුණ්ඩු අදිනවා. ඒ කියන්නේ කාලකන්ණියාට මේ තුණ්ඩුව ලැබෙනවා කියලා සරගුණ කරපු කොළයක් ඇතුළත් කරලා හැම දිනාටම මේ තුණ්ඩු බෙදලා දෙනවා. කාටද මේ කාලකන්ණියා කියන ඒ සංකේතය ඇතුළත් කොළේ ලැබෙන්නේ? ඔහු තමයි කාලකන්ණියා. පින්වත්නි, එක පාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, සත් පාරක්ම කරලා බලනවා. ඒ හැමවරම මේ කාලකන්ණියා කියන සංකේතයෙන් යුතු කොළේ ලැබෙන්නේ මේ මිත්තවින්දකට. නැවේ අය තේරුම් ගන්න අනිවාර්යයෙන්ම මොහු තමයි කාලකන්ණියා. මොහු මේ නැවෙන් ඉවත් කරන්න ඕනේ කියලා උණ බට විටියක් මොහුගේ අතට දීලා මොහු නැවෙන් ඉවතට තල්ලු කරනවා. නැවෙන් ඉවතට මොහුව තල්ලු කරා විතරයි කිසිදු කෙනෙක්ගේ මෙහෙයුමක් නැතුව නව සුපුරුදු පරිදිම ගමන් කරන්න පටන් ගන්නවා. මේ මිත්තවින්දකයාත් මරණයටපත් වෙන්නේ නැහැ. තමන්ගේ ඒ සීල බලයෙන් සහ හැම විටම ජීවිතය ආරක්ෂා වෙනවා. මේ උණබට මිටි අල්ලගෙන පීනමින් පීනමින් යන අතරේ ඒ මුහුද මත තිබෙන දිව්‍යරුන් සතර දෙනෙක් ඉන්න. ඒ කියන්නේ මේ දේවතා දූවරු සතර දෙනෙක් ඉන්න පළඟ විමානයකට තමයි මොහු පාවෙලා යන්නේ. ඒ දේවතා දූවරු පින්වත්නි සැබෑම දේවතා දූවරුම නෙමෙයි, වේමානික ප්‍රේතියෝ. ඒ කියන්නේ තමන් කරපු පාප කර්මයක සහ ඒ පුණ්‍ය කර්මයක විපාක එක විට ලබන පිරිසක්. දැන් දවස් 7ක් සැප විඳිනවා නම් තවත් දවස් 7ක් දුක් විඳින්න ඕනේ. ඉතින් ඒ ආකාරයේ අයට තමයි මේ වේමානික ප්‍රේතියෝ කියලා කියන්නේ. ඉතින් මොහු පාවෙලා යන්නේ ඒ වගේ දේවතා දූවරු සතර දෙනෙක් ඉන්න පළඟ විමානයකට. දවස් 7ක් මේ ප්‍රේතියෝ දේවතාවියන් වගේ කිසිදු අඩුවක් නැතුව සැප විඳිනවා. ඉතින් මොහු මේ විමානයට පාවෙලා යනවා. ඒ දේවතා දූවරු සතර දෙනා මොහු ආදරයෙන් පිළි අරගෙන ස්වාමි තනතුරේ තබා මොහුට උපස්ථාන කරනවා. දුක් විඳින්න කාලය ආවට පස්සේ මොවුන් එයින් බැහැර වෙනවා. ඒ කාලයේ මොහුට ප්‍රකාශ කරනවා මේ විමානයේ සියලු දේ තියෙනවා, ඔබ යන්න එපා, අපි එනකන් ඉන්න කියලා
ප්‍රකාශ කරලා මේ දේවතා දූවරු සතර දෙනා මේන් නික්මෙනවා. මොහු කල්පනා කරනවා දැන් මං පාවෙලා ඇවිල්ලා සතර දෙනෙක් ඉන්න විමානයකට ආවා. මං තවත් පාවෙලා ගියොත් එහෙම තවත් මට විමානයක් හම්බෙන්න පුළුවන්. මේ විදිහට කල්පනා කරලා මොහු නැවතත් අර විදිහට උන්න බට මිටි අරගෙන මුන්දේ පාවෙමින් යනවා. මෙහෙම පාවෙමින් යනකොට පින්වත්නි නැවත මොහුව පාවෙලා යනවා රිදී විමානයකට. ඒ රිදී විමානයේ ඉන්නේ පින්වත්නි දේවතා දූවරු 8 දෙනෙක්. මොහු පිළිගත්ත ඒ දේවතා දූවරු මොහු ස්වාමි තනතුරේ තබා උපස්ථාන කරනවා. මේ දේවතා දූවරුත් වේමානික ප්‍රීතියෝ. දුක් විඳින්න යන කාලේ මොහුට යන්න එපා කියලා ගියත් මොහු සුපුරුදු පරිදි නැවතත් අර උණබට මිටි අරගෙන පාවෙලා යනවා. ඊට පස්සේ මොහු පාවෙලා යන්නේ පින්වත්නි මැණික් විමානයකට. එහි ඉන්නවා දේවතා දූවරු 16 දෙනෙක්. මුලින් 4 දෙනෙක්, ඉන්පස්සේ 8 දෙනෙක්, දැන් 16 දෙනෙක්. වෙන්නේ පින්වත්නි සුපුරුද්දේමයි ඒ දේවතා දූවරු ප්‍රේමානික ප්‍රේතියෝ දුක් විඳින කාලේ ආවහම මොහොට යන්න එපා කියලා ගියත් මොහු සුපුරුදු පරිදි නැවතත් උණබට මිටි අරගෙන මුහුදේ පීනමින් යනවා. මොහු දැන් පාවෙලා එන්නේ රත්තරන් විමානයකට. මුලින් පළඟ විමානේ, ඊළඟට රිදී විමානේ, ඊළඟට මැණික් විමානේ, දැන් රන් විමානය. මේ රන් විමානේ ඉන්නවා පින්වත්නි දේවතා දූවරු 30 දෙනෙක්. ඉතින් මේ 30 දෙනාම මොහුව ආදරෙන් පිළි අරගෙන ස්වාමි තනතුරේ තබාගෙන උපස්ථාන කරනවා. ඒ විදිහට උපස්ථාන කරලා සුපුරුදු පරිදිම මොකද මේ දේවතා දූවරුත් පින්වත්නි වේමානික ප්‍රේතියෝ. දුක් විඳින කාලය ආපුවාම විමානෙන් බැහැර වෙනවා. මොහුට කියලා යනවා ස්වාමීනි ඔබ කොහෙවත් යන්න එපා. නමුත් මොහුගේ තියෙන ආසාවේ බලවත්කම නිසා මොහු නවතින්නේ නැහැ. උණ බට මිටි අරගෙන නැවතත් පීනමින් මුහුද යනවා. මොහුට ඒ වෙලාවේ දැක් ගන්න ලැබෙන්නේ යක්ෂපුරයක්. මොහු දන්නා යක්ෂපුරයක් කියලා ඒ වෙරළේ ඒ වෙලාවේ යක්ෂපුරයේ එක් යක්ෂණයක් එළදෙනෙක්ගේ වේශය අරගෙන වෙරළේ ඉන්නවා. මොහොත් මේ උණබට මිටි අරගෙන පාවෙලා ගිහිල්ලා ඒ වෙරළෙන් ගොඩ බැහැලා අර එළදෙනගේ මස් කන්න ඕනි කියලා හිතාගෙන මේ එළදෙනගේ කකුල හයියෙන් අල්ල ගන්නවා. දැන් මොහුගේ අදහස එළදෙන මරණ මස් කන්න. නමුත් එළදෙන යක්ෂණියක්. ඉතින් මේ යක්ෂණිය තමන්ගේ යක්ෂානුභාවයෙන් මොහු උස්සල ඈතට විහික් කරනවා. කොච්චර ඈතට විසික් කරාද කියනවා නම් මොහු උඩින් ගිහිල්ලා වැටෙන්නේ රජගහ නුවරට. රජගහ නුවර අසලේ දියාගලක් තියෙනවා. දියාගල අසල තියෙන කටුපඳුරක් මතට වැටිලා දැන් මොහු කල්පනාවක් නැතුව ඉන්නවා. ඔය කාලේ පින්වත්නි ඔය දියාගල අසල තමයි මේ බරණැස් නුවර රජතුමාගේ එළුවෝ තන කන්නට එන්නේ. ඉතින් එහෙම තන කන එළුවන්ව සොරු විසින් සොරකම් කරනවා. ඒ නිසා රාජපුරුෂයන් ආරක්ෂාවට යොදවලයි තිබුණේ. මොහොත් යාන්තමට සිහිනකොට කල්පනා කරනවා කලින් පාර මේ රන් විමානයක ඉඳලා මම යනකොට එළදෙනෙක්ගේ පහර වැදිලා තමයි මම මෙහෙට ආවේ. ඉතින් දැන් නැවත පාරක් එළදෙනෙක්ගෙන් පහරක් ලැබුණොත් මම නැවතත් අර මුහුද මැද තියෙන දිවි විමානයට යනවා. ඒ නිසා මේ එළදෙනෙක්ගේ කකුල අල්ල ගන්න ඕනේ කියලා අනුවන විදිහට කල්පනා කරලා ඒ ළඟ ඉන්න එළදෙනෙක්ගේ කකුල අල්ල ගන්නවා. ඉතින් මේ එළදෙනත් මරහඬ දීලා කෑ ගහනවා. රාජපුරුෂයෝ මේ හඬ ඇහිලා එතෙන්ට ඇවිල්ලා බලද්දී යම් කිසි කෙනෙක් මේ එළදෙනෙක්ගේ කකුල අල්ලන් ඉන්නවා. රාජපුරුෂයෝ හිතන්නේ ඒ එළුවන් සොරකම් කරන්න ආපු සොරෙක් කියලා. ඒ නිසා මොහු අල්ලගෙන ඔබ තමයි මෙතෙක් කල් මේ එළුව සොරකම් කරේ, අද ඔබගේ හිස ගසා දානවා, රජතුමා වෙත ඔබ එක්ක යනවා කියලා මොහු බැඳගෙන එක්කගෙන යනවා. ඔය වෙලාවේ පින්වත්නි අපේ බෝධිසත්වයන් වහන්සේත් ඒ තමන් ළඟ ඉගෙන ගන්නේ මානකයන් 500 පිරිවරාගෙන ගඟට යනවා දියනාන්ට. ඒ යන අතරේ මේ මිත්ත වින්දකයා දැකලා අඳුනගෙන රාජපුරුෂයන්ගෙන් අහනවා, අපි මොහු අඳුනනවා, ඇයි මොහු අරගෙන යන්නේ? ස්වාමීනි මොහු එළුවවරකම් කරන කෙනෙක්, ඒ නිසයි මොහු අරගෙන යන්නේ. එහෙනම් ඉතින් අපට 16ක් කරලා දෙන්නකො, මොහුගෙන් අපට වැඩක් තියෙනවා කියලා බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරාම මේ රාජපුරුෂයෝ මේ මිත්තවින්දකයා බෝධිසත්වයන් වහන්සේට දීලා යනවා. ඉතින් ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ ඉමසනවා, මිත්තවින්දක මෙතෙක් කල් ඔබ කොහෙද හිටියේ? මිත්තවින්දක සියලු තොරතුරු බෝධිසත්වයන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ මේ බෝධිසත්වයන් වහන්සේ ඒ සිසු පිරිසට අවවාද කරනවා, බලන්න සිසු පුත්‍රයනි,
මොහු මේ අපි කියපු අවවාද පිළිගත්තේ නැහැ. ඉතාම මිස්සිතින් කරපු අවවාද පිළිගත්තේ නැහැ. නොකී කරුණා ඒ අවවාද ලැබගන්න කැමති වුණේ නැහැ. ඒ නිසායි මොහු මේ එල්දෙනගේ කකුල අල්ලගෙන මේ තරම් දුකටපත් වෙන්න සිද්ධ වුණේ. ඒ නිසා මේ නුවණැති අයගේ අවවාද පිළිගන්න ඕනේ. එහෙම පිළිගන්නේ නැති අයට මේ මිත්තවින්දකයා වගේ ශෝක කරන්න වෙනවා කියලා ඒ සිසු පිරිසට මේ දිසාපාමුක් ආචාර්යින් වහන්සේ අවවාද කරනවා. ඒ කරපු අවවාදය තමයි පින්වත්නි මේ ජාතක දේශනාවේ මුලින්ම සඳහන් වුණේ. ඉතින් මේ විදිහට අවවාද කරලා තමන්ගෙන ආපු ආයුෂ පරිද්දෙන් ඒ ජීවිතය ගත කරලා බෝධිසත්වයන් වහන්සේත් ඒ වගේ මිත්තවින්දකයාත් මේ යන්නට යදෙනවා. ඒ මිත්තවින්දකයා තමයි පින්වත්නි මේ ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේ නමින් ඉපදුනේ. බලන්න පින්වත්නි මහා සංවේගදායක පුවතක්. මේකෙන් අපට තේරෙනවා අනිත් අයගේ ලාභයන්ට හානි කිරීමේ විපාක විශේෂයෙන් ඒ පුජ්‍යලයන් සලකන්න නැතුවනේ කරේ. ඒක නිසා අපි දන්නේ අපි ළඟ ඉන්න පුජ්‍යලයන් කොමනන්ද මේ පුජ්‍යලයන්ද කියලා. ඒ නිසා අනිත් අයගේ ලාභයන්ට හානි කරන්න යනකොට මෙන්න මේ කරුණු හොඳට සලකලා බලන්නට ඕනේ. රහතන් වහන්සේ කෙනෙකුගේ ගුණමහන්තත්වය, උන්වහන්සේලාට හානි කිරීමෙන් ලැබෙන විපාක, ඒ වගේම ගුණමකුකමේ විපාක, ඒ විතරක් නෙමේ සීලෙහි තියෙන වටිනාකමත් ආරක්ෂාවත් මේ අපට හොඳාකාරව තේරුම් ගන්න පුළුවන්.